කොහොමද ඔයගලන්ට? මම ඇත්තටම දැන් වීසා ප්‍රොසෙස් එකේ ඊළඟ පියවර විදියට වීඩියෝ එකක් ගේනවා කියලා පොරොන්දු වුණා කලින් වීඩියෝ එකෙන්. මම හිතනවා දැන් ඔයගොල්ලෝ ගෙවීම් කටයුතු එහෙම කරන ඒවට ප්ලෑන් එක හදාගෙන වෙලා ගෙවීම් කටයුතු කරන්න ලෑස්තිලා බලාගෙන ඉන්න ඇති, රේට් අඩු වෙනකම් බලාගෙන ඉන්න ඇති. මම කලින් වීඩියෝ එකෙන් පැහැදිලි කරා ඒක. කවුරු හරි බලපෙන නැති කෙනෙක් ඉන්නවනම් මේ වීඩියෝ එක බලන්න. ඇත්තට මේක තමයි හොඳම කාලේ යුනිවර්සිටිස් වලට ගෙවනවා නම්, ෆින්ලන්ඩ් වල විතරක් නෙවෙයි හැම උත්තර ධ්‍රුවයේ තියෙන හැම කන්ට්‍රී එකටම වගේ මොකද රේට් සාමාන්‍යයෙන් අඩු වෙන කාලේ. ඉතින් මේ වීඩියෝ එකේ මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ අපි කරගන්න ඕන අනිත් දේ තමයි ડોකියුමන්ට්. අපි කවදාවත් තියෙන ડોකියුමන්ට් ටික අපි හදා ගන්න ඕන. හරි, විසා ප්‍රොසෙස් එකට යන්න කලින්. ඉතින් ඒක හදා ගන්න හැටි කියද්දි දැන් ගොඩාක් දේවල් තියෙනවානේ. ඉතින් ඒ නිසා මම අද ඕගොල්ලන්ට এডুকেෂන් ડોකියුමන්ට් එක කොහොමද හදා ගන්න කියන එක පොඩ්ඩක් කියා දෙන්න. ඉතින් එහෙමනම් මම ඉස්සෙල්ලාම ෂෙයා කරන්නම් මගේ ප්‍රසන්ටේෂන් එක, චූටි ප්‍රසන්ටේෂන් එක හදාගත්තමම. හරි, මේ පාට් එකේදී මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කොහොමද ඔයගොල්ලන්ගේ සර්ටිෆිකේට්ස් ටික හදාගන්න කියලා, විශේෂයෙන් ඒ ලෙවල් සර්ටිෆිකේට් එක, ඊළඟට ඩිග්‍රී සර්ටිෆිකේට් එක ඒක ප්‍රිපෙයාර් කරන්නේ කොහොමද කියන එක, සහ ෆොරින් මිනිස්ටර් එකේ කොහොමද ඇටෙස් කරන්නේ කියන දේ. මේ කාරණා සමහරවිට ඇත්තටම ද ඇප්ලිකේෂන් දාද්දිත් ගොඩක් වෙලාවට මේවා හදාගන්න වෙනවා. සමහර වෙලාවට ඇප්ලිකේෂන් දාද්දී ඒ ලෙවල් සර්ටිෆිකේට් එකෙන් ෆොරින් මිනිස්ටර් එකෙන් ඇටෙස් කිරීම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ සමහර අවස්ථාවලදී. මොකද හේතුව අපේ ගොඩක් වෙලාවට এডুকেশন ডিপার্টমেন্ট එකෙන්, এক্সামিনেশন ডিপার্টমেন্ট එකෙන් දෙන ඒ ලෙවල් සර්ටිෆිකේට් එක ඉන්ටර්ন্যাশনাল වැලිඩ් සර්ටිෆිකේට් එකක් දෙන්නේ. ඒ නිසා ඒක ඇටෙස් කරලා දෙමීම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් දාන වෙලාවේදී. හරි, නමුත් ඇප්ලිකේෂන් දැම්මෙන් පස්සේ මේවා ඇත්තටම ඇටෙස් කිරීම වඩා සුදුසුයි. මොකද වීසා ප්‍රොසෙස් එකේ යන්න කලින් ඔයගොල්ලෝ මේ හැම ડોකියුමන්ට් එකක්ම ඇටෙස් කරලා ගන්න තරමට හොඳයි. මොකද සමහර අවස්ථාවල මේ ડોකියුමන්ට් ඒගොල්ලෝ අහන්නේ නැහැ. ඇහුවොත්ින් එහෙම හදිසියේ වීසා ඉන්ටර්වියු එක තියෙනලා විදිහ හරි ඇහුවොත්ින් එහෙම ඔයගොල්ලෝ ඇත්තටම මේවා ඇටෙස් කරලා තියෙන එක වටිනවා. මොකද අපි ඇටෙස් කරන්නේ නැති ડોකියුමන්ට් එකක් ඇත්තටම වෙන රටක ගිහිල්ලා අපි මේ ඒගොල්ලන්ට ඉදිරිපත් කරාට ඒකේ වැලිඩිටි එකක් අඩුයි. ඉතින් ඇත්තටම ඇටෙස් කරාට පස්සේ තමයි ඇත්තටම ඉන්ටර්නැෂනලි ඒ ડોකියුමන්ට් එක වැලීඩ් වෙන්නේ. ඉතින් කොහොමද ඇටෙස් කරන්නේ කියන පාර්ට් එකත් මම මේ වීඩියෝ එකෙන් කවර් කරනවා. ඒ වගේ මගේ ડોකියුමන්ට්, ඒ කියන්නේ මගේම පර්සනල් ડોකියුමන්ට්, ඒ ලෙවල් ડોකියුමන්ට් එක සහ මගේ ඩිග්‍රී ડોකියුමන්ට් එක ඔයගොල්ලන්ට පෙන්නලා ඒ දේවල් එතකොට ඔයගොල්ලන්ට ඇහිම්ම පේනවා කතා කරනට වඩා. ඒක නිසා මේ වීඩියෝ එක ඉවරනකම්ම රැඳෙන්න කියලා තාරණා කරනවා. අපි යමු වීඩියෝ එකට. හරි, ඉතින් ඉස්සෙල්ලම දැන් එලෝ සර්ටිෆිකේට් එක කියන එක දැන් ඔයගොල්ලෝ දන්නේ නැති, දැන් ඉස්කෝලෙන් එලෝ සර්ටිෆිකේට් එකක් දෙනවනේ. හරි, එතකොට දැන් එමු නැත්තම් ගොඩක් වෙලාවට තැපෑලෙන් එනවනේ විභාග ඔයගොල්ලන්ගේ රිසර්ච්. ඒ දෙකක්වත් හරියන්නේ නැහැ. ඉස්කෝලෙන් දෙන එකක්වත් තැපෑලෙන් එන එකක්වත් දෙකක් දෙකමවත් හරියන්නේ නැහැ මේ වැඩේට. ඉතින් මේ වැඩේට ඔයගොල්ලන්ට ඕන වෙනවා මේ එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් දෙන සර්ටිෆිකේට් එක. ඉතින් එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් දෙන සර්ටිෆිකේට් එක ගන්න ලේසිම ක්‍රමයක් තියෙනවා. දැන් ඔන්ලයින් ගන්න පුළුවන්, යන්න ඕනේ නැහැ. හරි, ඔගොල්ලෝ මේ කොළඹ යන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි 2001ට කලින් يعني 2001න් පස්සේ කරපු ළඟදි කරපු ඇයට විතරයි මේ බෙනිෆිට් එක තාම දීලා තියෙන්නේ. يعني මේ නෙට්වර්ක් එකට දාලා තියෙන්නේ ඒ කට්ටියකේ විතරයි. හරි, හැබැයි හදිස්සියේවත් ඔයගොල්ලන්ට මොන හරි තිබුණොත් එහෙම නමේ ප්‍රශ්නයක් මොකක් හරි නමේ අකුරක් හරි මේ ප්‍රශ්නයක් තිබුණොත් නම් ඔයගොල්ලන්ට ගිහිල්ලා ඒක හදාගන්න වෙනවා. ඒ නමේ ප්‍රශ්නේ ගිහිල්ලා හදාගන්න වෙනවා. ඒ අරෙන්ඩ ඒ කිසි ප්‍රශ්නයක් නැත්තම් ඔයගලන්ට දැන් මේ සර්ටිෆිකේට් එක ගන්න පුළුවන් ඔන්ලයින්. ගෙදෙට්ටම එනවා දවස් 5ක් ගියතුන්ට ගෙදෙට්ටම එන්න හදා ගන්නත් පුළුවන්. හරි, ඉතින් ඒක කොහොමද කරන්නේ? ඇත්තට මේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට යන්න, ගියාට පස්සේ මේකේ තියෙනවා මේ මැද හරි විතර මෙන්න මේක. මෙන්න මේක ක්ලික් කරාට පස්සේ, හරි මේ අනිත් සර්විසස් අපිට වඩා නැහැ, මේක ක්ලික් කරාට පස්සේ ඔන්ලයින් සර්ටිෆිකේට් මේක ඕල් ඕවර් ගන්න පුළුවන්, එලෝ ගන්න පුළුවන්. මොකද අපිට ඕල් ඕවර් වැඩක් නැහැ ඇත්තටම මේ වීසා ප්‍රොසෙස් එකේදී කොහෙත්ම. එලෝ පාස් නම් ඕල් ඕවර් ෆේල් වුණත් එකයි පාස් වුණත් එකයි, ඒක අදාළම නැහැ. ඉතින් ඒ නිසා ඔයා ඒක සයින් කරාට පස්සේ මෙන්න මේක එනවා. මේක ආවට පස්සේ මේකේ තියෙනවා රික්වෙස්ට් සර්ටිෆිකේට් කියලා එකක්. එහෙම නැත්නම් මේකේ දැන් ඔයගොල්ලන්ට දැන් පේ කරන්න ක්‍රෙඩිට් කාඩ් ක්‍රමයක් නැත්නම් මේකේ පුළුවන් ඔය පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා පේ කරලා කරන ක්‍රමයකුත් තියෙනවා. එතකොට පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා ඉස්සෙල්ලා පේ කරලා වෙලා ඒකේ රෙෆරන්ස් එක මේකට ඇතුළු කරලා යන්නත් පුළුවන්. ඒකත් දෙකම එකයි. ඔයාලා ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඒ මේ විදිහට ක්‍රෙඩිට් හරි ඩෙබිට් හරි කාඩ් එකක් තියෙනවා නම් මේකෙන් යන්න පුළුවන්. ඒ ක්‍රම දෙකෙන්ම යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ක්‍රෙඩිට් කාඩ් එක ඩෙබිට් කාඩ් එක නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ මේ වැඩේදී. හරි, මේක තියෙන්නේ ඉතින් 2001න් පස්සේ ආයෙත් විතරයි. අනිත් අය ඔක්කොම කොළඹ ගිහිල්ලා වෙලා වැඩේ කරගන්න ඕනේ. ඉතින් මේක මම හිතන්නේ එච්චර අමාරු නෑ. මේක උපදෙස් මේක ගියාට පස්සේ ඕගොල්ලන්ට මේ NIC එක දීලා වෙලා ඕගොල්ලන්ගේ මොබයිල් ෆෝන් නම්බර් එක දෙන්න වෙනවා. මොකද මේකට තමයි SMS හරි මේ එන්නේ ඔක්කොම. ඒ කියන්නේ සර්ටිෆිකේට් හරි ගියාද කොහොමද ඒක දැන් හරිද රෙඩිද ඔක්කොම ටික එන්නේ මෙතෙන්ට. ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න දීලා වෙලා මේක මේ තියෙන 2001න් පස්සේ ආයෙත් විතරයි මේ සර්විස් එක තියෙන්නේ මේ විදිහට.
ගියාට පස්සේ මේක ඇත්තම මේ තොරතුරු තියෙන හරි ලේසි. හරි, ඉතින් මේක කියවන්න, මේක ගොඩක් විස්තර තියෙන, මේක කරන්න කොහොමද කියලා මේ මාර්ගගත ක්‍රමයේ සාතිපදිකුත් කිරීම සඳහා ආදුම් පදුන්ට උපදෙස් කියලා වෙලා මේකේ ලස්සනට කියලා තියෙනවා. ඉතින් මේ දේවල් කියවන්න ඕගොල්ලෝ. හරි, මේක ඇතර විදේශීය ගත වෙලා ඉන්න කෙනෙක් වුණත් මේක කෙන්න ගන්න පුළුවන් ක්‍රමවේදයක් මේගොල්ලෝ සකස් කරලා තියෙනවා. හරි, ඉතින් ඒක නිසා මේ සියලුම දේවල් හොඳට කියවන්න, කියවල වෙලා මේකෙන් තමගේ දෙට්ටම මේ ආදුම් පද ගෙන්න ගන්න. මේක වීඩියෝ එකකුත් මේගොල්ලෝ හදලා තියෙනවා, ඉතින් ඒකත් බලන්න. ඉතින් එහෙම නැති කට්ටියට මෙතෙන්ට යන්න වෙනවා. හරි, ඩිපාර්ට්මන්ට් ඔෆ් එක්සමිනේෂන් මේක තියෙන තැන මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති. හරි, පත්‍ර මුල්ල. ඉතින් මේ තැනට යන්න වෙනවා, ගිහිල්ලා තමයි කරන්න වෙන්නේ. ඉතින් ඒක මේ වගේ එකක්. ඉතින් මේකේ පෝලිමේඳීමක් කියලා ගොඩක් ලාට කියන උදෙන් ගියා කියලා එකක්, ලොකු පෝලිම නැහැ හැමතිස්සෙම වගේ. හැබැයි සමාන අවස්ථාවලදී පෝලිම තියෙනවා. පෝලිමක් තිබුණා වුණත් ඉතින් ඒක මහා ලොකු එකක් නෙවෙයි, පැයක් විතර වගේ ඉවසගෙන ඉඳ තියෙන ඕගොල්ලන්ට. එච්චර ලොකු දෙයක් නෙවෙයි. අපොයින්ට්මන්ට් දෙන සිස්ටම් එකක් වගේ එහෙම එකක් නැහැ. ප්ලස් ඉසලෙන ඇටේට ඉසල අවස්ථාව දෙනවා වගේ එකක් තියෙන. ඉතින් කොහොමත් මේක ඇතුලේ කටයුතු තමත් මේ කාර්යක්ෂම සිද්ධ වෙනවා. ඒ නිසා ගැටලුවක් කරගන්න එපා. ඔයගොල්ලන්ගේ නම නංගල ප්‍රශ්න තියෙනවා නම් වෙන මේකේ වෙන තැනකට ගිහිල්ලා ඒ නමේ ප්‍රශ්න විසඳ ගන්න කියලා කියනවා. ඒකේ නමේ ප්‍රශ්නයක් නැත්නම් ඔයගොල්ලන්ට මේකේ තියෙන කවුන්ටරේට් පේ කරලා වෙලා අර ඔන්ලයින් ක්‍රමයට ගන්න බැරි යට තමයි. ඉතින් පේ කරලා ඊට පස්සේ ඒකේ තියෙන මේ අඳුපත පුරවල වෙලා, මොකද ඔන්ලයින් කරන කොටත් කරන්නේ ඒ ටිකම තමයි, අඳුපත පුරවල වෙලා ඊට පස්සේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හැබැයි මේකේ මේකේ දෙකක් තියෙනවා. මම අන්න එක පොඩ්ඩක් මතක් කරන්නම් ඔයගොල්ලන්ට. මොකද්ද මේ දෙක? හරි, මේ දෙක තමයි. මම අතෙන්ට එන්නම්, මම ඊට පස්සේ එන්නම්. ලෝකල් යූසේජ් ඇන් ෆොරින් යූසේජ් කියලා දෙකක් තියෙනවා. හරි, ඉතින් එකක් කියනවා අපිට ලෝකල් යූසේජ් කියලා, අනික කියනවා ෆොරින් යූසේජ් කියලා. හරි, දැන් ෆොරින් යූසේජ් විදියට ඔයගොල්ලෝ එල සර්ටිෆිකේට් එක ගන්නකොට, හරි, ඒක ඕකගේ අතට හම් වෙන්නේ, සර්ටිෆිකේට් ඕගොල්ලන්ගේ අතට හම් වෙන්නේ දැන්. හරි, ඒක කෙලින්ම මේක ඉන්ටර්නලි මේ 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 දෙපාර්තමේන්තුවෙන් ඉන්ටර්නලි ෆොරින් මිනිස්ට්‍රි එකට යවනවා. ඒක අතට හම්බෙන්නේ නැහැ, ෆොරින් මිනිස්ට්‍රි එකට යවනවා. හරි, ලෝකල් යූසේජ් කියලා වවා සර්ටිෆිකේට් එකක් ඉල්ලුවොත් එහෙම, හරි, ඒක වාට සර්ටිෆිකේට් එකක් අතට හම්බ වෙනවා. ඒක ලස්සන සර්ටිෆිකේට් එකක්, හරි ලස්සනයි, හොඳ ලස්සන කොලයක ගහලා තියෙන්නේ, UV කොලයක් කියලා කියන. ඒක ටිකක් ඉන්ටර්නැෂනල් පිළි ටිකක් නේ, හොඳට ඉන්ටර්නැෂනල් පිළිගත් කොලයක්. ඒක ලෝකල් යූසේජ් කියලා කියනවා. එතන වෙනස තියෙන්නේ අර ෆොරින් මිනිස්ට්‍රි එකට යන කෑල්ල නැහැ ලෝකල් යූසේජ් කියන එකේ. එච්චර වෙනස තියෙන්නේ, වෙන වෙනසක් නැහැ මේ දෙකේ. එතකොට දැන් ෆොරින් මිනිස්ට්‍රි එකට මේගොල්ලෝ ඇත්තටම යවන්නේ සොෆ්ට් කොපියක්. හරි, සොෆ්ට් කොපියක් යවන්නේ. මොකද ඒගොල්ලෝ ෆොරින් මිනිස්ට්‍රි එකට මේ මේ අර හાર્ඩ් කොපි එක නැත්නම් අර ලස්සන කොලේ ගහපු එක යවීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද මේවා වෙන රටවල් වලින් ඇත්තටම මේ ඇටෙස් කරනකොට ඒගොල්ලෝ බලන්නේ මේක ෆොරින් මිනිස්ට්‍රි එකෙන් ඇටෙස් කරලා තියෙනවද කියන විතරයි. ඒගොල්ලන්ට මේක ඒගොල්ලන්ට මේ හાર્ඩ් කොපි එක චෙක් කර කර බලන්නේ නැහැ වෙන රටවල් වල කට්ටිය. හරි, එතකොට ඔයාලට ලැබෙන්නේ අර ලස්සන සර්ටිෆිකේට් එක. ඉතින් සමහර කට්ටිය කලබල වෙනවා මෙන්න මේ කේස් එකට. මේක පොඩ්ඩක් මේ මේක හොඳයි. මොකද මොකද මේකේ කොල්ල නිකන් ආස්තිනක වලක් කරලා තියෙන හින්දා. හරි, ඉතින් මට යෝජනා කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ඕගොල්ලෝ ලෝකල් යූසේජ් කියලා එකක් වෙනම ගන්න. හරි, එතකොට ඕගොල්ලන්ට ලස්සන කොලයක් හම්බ වෙනවනේ. හරි, සාමාන්‍ය රුපියල් 1000කට අඩු ප්‍රමාණයක් තමයි වියදම් වෙන්නේ. ලෝකල් යූසේජ් කියලා එකක් අරගෙන ඒක වෙනම තියාගන්න. හරි, ඒක ෆොරින් යූසේජ් කියන එක, ඒක රික්වෙස්ට් දෙකක් දෙන්න වෙනවා. එතකොට හැබැයි රික්වෙස්ට් දෙකක් දෙන්න වෙනවා. හරි, ලෝකල් යූසේජ් කියලා වෙනම රික්වෙස්ට් එකක් ඔයාලට දෙන්න වෙනවා. ඒකට වෙනම සල්ලි ගෙවන්න වෙනවා. ෆොරින් යූසේජ් කියලා වෙනම සල්ලි ගෙවන්න වෙනවා, වෙනම රික්වෙස්ට් එකක් දෙන්න වෙනවා. දැන් ලෝකල් යූසේජ් කියන එක ගොඩක් වෙලාවට නම් වල ගැටලු නැත්තම් ඒක එදාම හම්බ වෙනවා. ඒක වන් ඩේ සර්විස් එකක්. ඒක එවලෙම වගේ හම්බ වෙනවා. හරි, එවලෙම පැය කීපයක් ඇතුළත ඒක හම්බ වෙනවා. නම් වල ගැටලු නැත්තම්, නම් වල ගැටලුවක් තියෙනවා නම් ලෝකල් යූසේජ් එකේ නම් වල ගැටලුවක් තියෙනවා නම් ඕගොල්ලෝ මෙන්න මේ තට්ටුව දුකේ මට මතක හැටියට තුන්වෙනි දෙවෙනි තට්ටුව වගේ ගිහිල්ලා එතනින් ඒක මැනුවලි කියලා හදාගන්න තියෙනවා. ඉතින් ඒකට යම්කිසි කාලයක් සමහරට 3 days විතර වගේ යන්න පුළුවන්. එහෙම නම් වල ගැටලු තියෙන කට්ටියට ඔයාලට දැන් 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 ඔයාලට කැමති කැමති නම දාන්න බෑ. දැන් නමේ දැන් හරි නමක් තියෙනද මොකක් හරි? ඒ හරි නම තිබ්බ ડોකියුමන්ට් සාක්ෂි ඔයාලා දෙන්න ඕනි අඩුම තරමේ තුනක්. හරි, සාක්ෂි තුනක් දෙන්න ඕන අඩුම තරම. එතකොට සාක්ෂි විදිහට ගත්තොත් ඔයාලට NIC එක දාන්න පුළුවන් සාක්ෂියක් විදිහට. ඒ කියන්නේ ඔයාගේ NIC එකේ හරියට නම තියෙනවනේ. හරි, ඒක එක සාක්ෂිය. මේ પાස්පෝර්ට් එක එක සාක්ෂියක්. හරි, සමහරට බර්ත් සර්ටිෆිකේට් එක එක සාක්ෂියක්. සමහර වෙන මොකක් හරි ඩිග්‍රී සර්ටිෆිකේට් එකක් තිබුණොත් ඒක තව සාක්ෂියක්. හරි, දැන් නම හරියට තියෙන ડોකියුමන්ට් අඩුම තරමේ තුනක්වත් මේගොල්ලෝ ඉල්ලනවා. හරි, NIC එක, પાස්පෝර්ට් එක, එහෙම නැත්නම්
ඕගලන්ගේ බර්ත් සටිෆිකට් එක එහෙම නැත්නම් ඕගලන්ගේ ඩිග්‍රී සටිෆිකට් එකක් හරි මොකක් හරි පිටිගත ඩොකියුමන්ට් තුනක් අඩුම තරමේ මේගොල්ලන්ට ඕන කරනවා. හරි නම තියෙන තුනක්. ඒ හරි නම තියෙන තුන බලලා තමයි ඊට පස්සේ මේගොල්ලෝ ඔයාගේ ඒ ලෙවල් සටිෆිකට් එකේ නමේ මොනවා හරි වැරද්දක් තියෙනවා නම් මම මේ අදහස් කරන්නේ ගොඩක් අර නමේ මේ ඔය ඊ අකුරු ඒ අකුරු වෙනස් වෙලා වගේ තියෙන ඒ වගේ පොඩි පොඩි ඒවා විතරයි. හරි. එහෙම නැතුව නම එහෙම් පිටින් වෙනස් වෙලා නම් මේ ක්‍රමවේදී හරියන්නේ නැහැ. හරි නම එහෙම් පිටින් වෙනස් වෙලා නම් ඒක ඒ නම වෙනස් කරපු දේවල් ඊට පස්සේ පත්‍රය ඇඩ් එක දාපු අවස්ථා දැන් කෙනෙක් නමක් වෙනස් කරනකොට කරන විදිහවල් ටිකක් තියෙනවනේ. හරි. එතකොට ඒ ડોකියුමන්ට් පවා ඕන වෙනවා එහෙම වුණොත් එහෙම. හරි. මේ හැවිල නිකන් සාමාන්‍ය ටයිපෝ අපි. ටයිපෝ කියලා කියන්නේ ටයිපින් මිස්ටේක් කියලා කියන්නේ ඒ ටයිපෝ හදන එකක් තමයි මේක. හරි. ටයිපෝ හදන වැඩක් තමයි මේක. නැතු මේ නම කම්ප්ලීට් වෙනස් වෙලා නම් ඒක වෙනම ලොකු ක්‍රියාවලියක්. ගොඩක් කරාට ඒක ඒගොල්ලෝ මේව කරන්නේ නැහැ. මොකද ඔගොල්ලෝ එක්සෑම් එක කරන වෙලා තිබ්බ නම තමයි ඒගොල්ලෝ ගන්නෙ. දැන් එක්සෑම් එක කරන වෙලා ඔයගොල්ලන්ට නමක් තියෙන්න ඇතිනේ මොකක් හරි. ඒ නම තමයි ඒගොල්ලෝ ඒ නමින් තමයි ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. එතන ටයිපෝ මිස්ටේක් එකක් තියෙනවා නම් විතරයි හදන්නේ. ටයිපින් මිස්ටේක්. එහෙම නැතුව එක්සෑම් එක කරන වෙලා තිබ්බ නම නැතුව දැන් වෙන නමක් දාගෙන ඉන්නවා නම් කියන්නේ අපිට දන්නවනේ නම වෙනස් කිරීමේ ක්‍රමවේදවල තියෙනවනේ. එහෙම කරා කියලා වෙලා මේගොල්ලෝ ඒක එතන වෙනස් කිරීමේට යන්නේ නැහැ. ටයිපින් මිස්ටේක් විතරයි මේගොල්ලෝ හදන්නේ කියන එකත් මතක තියාගන්න. ඒ එහෙම එකක් තිබුණොත් ඒක ස්පෙෂල් කේස් එකක්. එතකොට ඕගොල්ලන්ට ඒක ඇෆිඩමික් එක තමයි මේ විසා ප්‍රොසෙස් එකට යන්න වෙන්නේ. මොකද යුනිවර්සිටි පිළිවෙල තියෙන එක නමක්, ඔයා දැන් පාවිච්චි කරන්නේ තව නමක්. එතකොට ඒක වෙනම ඇෆිඩමික් එකක් පාවිච්චි කරලා තමයි එතන ඔයා විසා ප්‍රොසෙස් එකට යන්න ඕනේ. එතකොට මෙතන මේකේ එල්එල් එකේ නම වෙනස් කරන්න බෑ. හරි. එතකොට එල්එල් එකේ අපි මේ කරන්නේ ටයිපින් මිස්ටේක් හදන එක විතරයි. ඔය ඒ අකුරු ඊ අකුරු වෙනවා වගේ ඒවා විතරයි. හරි. ඒකට ඒකට එහෙම නම් මේ වගේ දෙයක් ඕනේ නෝ. ඉතින් එහෙම දෙයක් තිබුණොත් මේකට දවස් 3ක් විතර වගේ යනවා. එහෙම දෙයක් තිබුණ නැත්නම් එහෙම මේක වන් ඩේ සර්විස් එකකින් ගන්න පුළුවන්. ඔය ලෝකල් යූසේජ් කියන එක. ලෝකල් යූසේජ්. ඉතින් ලෝකල් යූසේජ් එක ගොඩක් කරලා ගන්න. මොකද කොළඹ යන එකේ ඒක ෆොරින් යූසේජ් කියන එකත් ඔයා එහෙම රික්වෙස්ට් එක දාන්න. හරි. මේක මම ගන්න කියලා කියන්නේ ගොඩක් අය ලෝකල් යූසේජ් එක ගන්න කියලා කියන්නේ. ඉතින් ඔයාලා අතේ එතකොට ડોකියුමන්ට් එකක් තියෙනවා නැත්නම් ෆොරින් යූසේජ් එක ගත්තා පස්සේ ඔයාලට අතේ ડોකියුමන්ට් එකක් නැහැ. ඒක ගොඩක් කරලා ඔයාගේ ඊමේල් එකට එන්නේ. ඉතින් ඒක වරදක් නැහැ. නමුත් අතට කිසිම ෆිසිකල් ડોකියුමන්ට් එකක් නැහැ. හරි. ඒක ඉතින් වරදක් නැහැ. නමුත් ඉතින් අපි අතට ડોකියුමන්ට් එකක් තියෙන එක අපි හිතරත් හොඳයිනේ. ඒක නිසා තමයි මම ෆොරින් ලෝකල් යූසේජ් එකක් ගන්න කියලා කියන්නේ. ඒතර ෆොරින් යූසේජ් කියලා ගන්න එකට මොකද වෙන්නේ? ෆොරින් යූසේජ් කියලා ගන්න එක මේගොල්ලෝ සොෆ්ට් කොපිය soft එක ඔයාගේ දැන් A level certificate එකේ තියෙන දැන් එක දැන් කොහොම හරිනේ ඒක යවනවා email මාර්ගයෙන් foreign ministry එකට. foreign ministry එකට ගියාට පස්සේ මේගොල්ලෝ එදා දැන් ඔයා දැන් යනවනේ මේක පළවෙනි දවසේ ගියාට පස්සේ පොලිමේ ඉඳලා ඔක්කොම කරලා වෙලා දැන් ඔන්න ඔයා foreign usage කියන එක request කරා. request කරාම එදා මොකුත් අතට හම්බෙන්නේ නැහැ. හරි. මොකද ඒක යවනවා අතෙන්ට. ගිහිල්ලා මේගොල්ලෝ පොඩි එකක් දෙනවා අහවල් දවසේ check කරන්න අතනින් කියලා. අහවල් දවසේ මොකක් හරි දිනයක් දීලා වෙලා දිනයක් දීලා අහවල් දවසේ චෙක් කරන්න ෆොරින් මිනිස්ට්‍රි එකෙන් අහවල් දවසට පස්සේ ගිහිලා චෙක් කරන්න ෆොරින් මිනිස්ට්‍රි එකෙන් එතකොට වාට වාගේ සර්ටිෆිකේට් ගන්න පුළුවන් එතනින් කියලා එද. හරි. එතකොට ඒ පොඩි චිට් එකක් දෙන්නේ චිට් එක අරගෙන වාට ගෙදර එන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ දවස් 5ක් විතර ගියාට පස්සේ ඒක ගොඩක් අර දවස් 5ක් විතර වගේ වැටෙන්නේ. ඒක ඉතින් ඒ වෙලාව තියෙන බිසි ගානුව තමයි දවස් 5 6 7 වැටෙන්න පුළුවන්. ඔයා කියන දවසට පස්සේ දවසක ෆොරින් මිනිස්ට්‍රි එක ගිහිලා හදිස්සියක් නැහැ. හරි. කියන දවසම යන්න ඕන කියලා ගන්න නැහැ. කියන දවස් පස්සේ දවසක ගිහිලා ඉමිසිරි ෆොරින් මිනිස්ට්‍රි එක බලුවට පස්සේ ෆොරින් මිනිස්ට්‍රි එකෙන් ඇත්තටම අර ලස්සන සර්ටිෆිකේට් එකක් නෙමෙයි දෙන්නේ. නිකන් මෙතන ස්කෑන් කරපු ඔයාගේ සර්ටිෆිකේට් එක වගේ එක තියෙනවා. ඒක ස්කෑන් කරපු එකක් තියෙන්නේ. හරි. ස්කෑන් ડોකියුමන්ට් එක මොකද මේගොල්ලොත් යවන්නේ ස්කෑන් එකක් යවන්නේ අතෙන්ට ස්කෑන් එකක් යවන්නේ ඒ ස්කෑන් එක මෙතන වැටලා තියෙනවා ඒක මෙතන වැටලා තියෙනවා ඊට පස්සේ මේගොල්ලෝ මෙතන ඇටෙස් කරලා ඉල්ල ඒගොල්ලන්ගේ බාකෝඩ් අංකෙත් එක්ක ඒ කතන්දර ටික මෙතන තියෙනවා ඔයාට ගොඩක් කරලා මේක අතට දෙනවා නම් ඔයා නිකන් මේක සාමාන්‍ය මේ ෆොටෝ කොපි කොලේ එක print කරපු එකක් තමයි ඔයාට හම්බෙන්නේ ඉතින් මේක අරන් ගෙදර එනකොට සමහර කට්ටිය අර නිකන් අප්සෙට් වෙනවා අපෝ මේකද මේල සර්ටිෆිකේට් එක කියන්නේ මීට ලස්සන නැද්ද මේල සර්ටිෆිකේට් එහෙම කි ඒකයි මම අර කලින් කිව්වේ ලෝකල් යූසේජ් කියලා අරගන්න කෝකටත් කියලා ඒක අවශ්‍ය නමුත් හිතන හොඳයි. ඉතින් මේක ඇත්තටම මේක වෙන්නේ මේක මේ ස්කෑන් එකේ සිස්ටම් එකට ඇතුල් වෙනවා. ෆොර මීන්ස් එකේ සිස්ටම් එකට ගියාට පස්සේ ඉතින් ඔයා මේ ඩොකියුමන්ට් එක ඕන තරම් කරලා පෙන්වුවාට පස්සේ මේක වැලිඩ් ඩොකියුමන්ට් එකක් බවට පත් වෙලා තියෙන්නේ වෙනකොට. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ලීගලි වැලිඩ් ඩොකියුමන්ට් එකක්. මොකද මේක යවලා තියෙන අතනින් එක්සමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් යවපු එක ඔයාගේ එලෝ සර්ටිෆිකේට් එක ෆොර මීන්ස් එකට ඇටෙස් කරලා තියෙන්නේ. මේක වැලිඩ් වෙන්නේ එක අවුරුද්දයි. ඇටෙස් කරපු දවසේ ඉඳන් එක අවුරුද්ද වැලිඩ් වෙන්නේ. කවුරුද්ද කරනකම් මේ ඩොකියුමන්ට් එක ඔයාට පෙන්වන්න පුළුවන් ඕන තැනක. හරි ස්කෑන් කරලා යවන්න පුළුවන්. ඉතින් සමහරවිට මේ ડોකියුමන්ට් එක අතට හම්බෙන්නේ නැහැ. සමහරවිට මේකත් හම්බෙන්නේ ඔයාගේ ඊමේල් එකක් විදියට. ඔයාට ඊමේල් එකක් විදියට තමයි මේකත් හම්බෙන්නේ. ඒත් එහෙම බැලුවාම කිසිම දෙයක් අතට හම්බෙන්නේ නැහැ ඇත්තට.
කිසිම දෙයක් අතර හම්බෙන්නේ නැහැ, හැමදේම ඉලෙක්ට්‍රොනික විදිහට තමයි කරෙන්නේ. ඉතින් ඒක වරදක් නැහැ, මොකද අපි හැමදාම හැමතිස්සෙම එකම විදිහට ඉන්න හොඳ නැහැ, රටක් විදිහට ගිහින් වෙන්නත් ඕනේ. ඉතින් ඒ නිසා මේ ඉලෙක්ට්‍රොනික විදිහට කරන එක කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඉතින් අර හිතට අප්සෙට් ඉඳ තමයි මම මුලින්ම කිව්වේ ඕගොල්ලෝ ලෝකල් යූසේජ් කියලා එකක් ගන්න. එතකොට ඕගොල්ලන්ට අතට ලස්සන ඩොකියුමන්ට් එකක් තියෙන එක ප්‍රශ්නයක් නේ, ඒක තියාගන්න. ඒක ෆොරින් යූසේජ් කියලා එකක් රික්වෙස්ට් කරන්න. ෆොරින් යූසේජ් කියන එක ෆොරින් මිනිස්ට්‍රි එකට ගිහිල්ලා ඔයාලට කලෙක්ට් කර ගන්නත් පුළුවන්. ඒ සමහර විට සමහරට ඒගොල්ලෝ ඒක ඔයාගේ පොත කලෙක්ට් කරා කියලා දෙක මේකයි ඔයාලට ස්කෑන් කරලා ඔයාගේ ඊමේල් එකට, ඒ පස්සේ ඊමේල් එකට ආවොත් ඔයාලට ඒ ඊමේල් එක print out ගන්න පුළුවන්. හරි, එහෙම ගත්තත් අතින් ගත්තත් දෙක මේක වගේ තමයි පේන්නේ. මොකද ඒක A4 කොල එකක ගහපු නිකන් black and white එකක්. හරි, දැන් මම ඒක පෙන්වන්නම්. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි. හරි, එතන ওই කතන්දර ටික පැහැදිලි වුණා නම්, හරි දැන් මම හිතනවා කාට පැටලෙන්නේ නැතුව ඇති මෙතන. හරි, A level certificate එක කියලා දෙයක් request කරනකොට ක්‍රම දෙකක් තියෙනවා. හරි, local usage තැන්සේ foreign usage. දැන් අපිට ඇත්තටම ඕන වෙන foreign usage එක තමයි මේක, අපි නිකන් ළඟ තියාගන්න විතරයි. හරි, ඒක අපි start process කරන්න ළඟ තියාගන්න විතරයි. හැබැයි ඔයාට මේ local usage කියන එක පාවිච්චි කරන්න පුළුවන් application දාන තැන් වලට. මොකද හේතුව මේ certificate එක ගොඩක් intentional පිළිගත්ත විදිහට තමයි මේ setup එකකින් තමයි දෙන්නේ. ඒ නිසා මේක පාවිච්චි කරන්න පුළුවන් ඔය application දාන නම් මොකක් හරි තැනකට. ඒ කියන්නේ මුලින්ම application දාන අවස්ථාවේදී. නමුත් ඉතින් ගොඩක් වෙලාවට foreign usage කියන එක ගත්තට පස්සේ foreign usage කියන එකේදී ඔයාගේ අතට හම් වෙන්නේ අර මම දැන් ඉස්සරට පෙන්නනම් මෙතන barcode එකක් ගහපු පොඩි scan එකක් හම් වෙන්නේ. ඒක A4 කොලයක් වගේ එකක්. හරි, එතකොට වාට ලස්සන තේපිඩ මුකුත් හම් වෙන්නේ. මේක තරම් ලස්සන නෑ, මේක ලස්සන හිඳ මම පාඩ ගන්න, මේක තරම් මේක ලස්සන නෑ. හරි, එතකොට නමුත් ඒ document දෙකම වාට ඕන scan කරලා වෙලා ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන්. හරි, පොඩ්ඩක් reference number එක වෙනස්. reference number එක මෙතන තියෙන reference number එක නෙමෙයි යට තියෙන්නේ. ඒක ප්‍රශ්න කරගන්න එපා. මෙතන තියෙන reference number එක යට තියෙන්න ඕනේ කියලා නීතියක් එහෙම එකක් නැහැ කොහෙවත්. හරි, මේකේ reference number මොකද, මේ path දෙකකනේ ගියේ. ඒකට reference number දෙකක් මේකට වැටෙන්නේ. හරි, නමුත් ඉතින් ඔයාගේ නම ආයේ ඔයාගේ card එකයි ඔයාගේ මේ මොනවද ID මේ විභාග අංකය ටික සමානයිනේ. ඒ නිසා ඉතින් මේකේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඒතකොට මේ දෙක combine කරලා වෙලා ඔයාට PDF එකක් හදාගෙන වෙලා ඉස්සරහට අවශ්‍ය තැන් වලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතන අනිත් පැත්ත මෙතන, ඒ කියන්නේ මේ PDF එක ඇතුලේ මේකක් තියෙනවා. හරි, මේ PDF එක ඇතුලේ මේකක් තියෙනවා. හරි, ඒතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ ඇප්ලිකේෂන් දාන වැඩ වලටයි, වීසා වැඩ වලටයි, ඔක්කොටම. ඉතින් ওই විදිහට තමයි එල සර්ටිෆිකේට් ගන්න ඕනේ. ඉතින් මගේ සර්ටිෆිකේට් එක මම පෙන්නන්නම්. එතකොට ඔකට හොඳ අදහසක් හම්බ වෙයි මේ පිළිබඳව. මෙන්න මේ වගේ සර්ටිෆිකේට් එකක් තමයි ඔයගලන්ට මේ මම කියපු විදිහට හම්බ වෙන්නේ. එතකොට මේක දැන් මම ගන්න කාලේ නම් එහෙම එකක් නැහැ. ෆොරින් යූසේජ් කියලා දැම්මත්, ලෝකල් යූසේජ් කියලා දැම්මත් අතට හම්බුණා ඇත්තටම. හරි, එතකොට මේ ડોකියුමන්ට් එක මම කිව්වා අර හොඳ ලස්සන කොලේක print කරලා දෙනවා කියන ડોකියුමන්ට් එක. ඒක මේක. ඉතින් මේකේ critical informations මම පොඩ්ඩක් වහලා තියෙන්නේ. හරි, මේ වගේ ડોකියුමන්ට් එක මේ රාජ ලාංඡනයේ තියෙනවා. හරි, මේක තමයි අර මම කිව්ව serial number එක. හරි, ඒක ඉතින් වෙනස් වෙන්න පුළුවන්. උනාට ඔයාගේ නම, ඔයාගේ මෙතන තියෙන මේ විභාග අංකය වෙනස් වෙලා නැහැනේ. හරි, ඒ නිසා ගැටලුවක් නැහැ. එතකොට මේක තමයි මම අර කිව්ව. එතකොට මේකෙම scan එකක් තමයි මෙතන පේන්නේ. scan එක මෙන්න මේ යට තමයි barcode එක හැම ටික තියෙන්නේ. හරි, මේක තමයි මේක තමයි අපි කියන්නේ ඔය ඇටෙස් කරපු ડોකියුමන්ට් එක කියලා කියන්නේ. අරක ස්කෑන් කරලා වෙලා ඒගොල්ලන්ගේ සිස්ටම් එකට දාලා තියෙනවා, ෆොරින් මිනිස්ට්‍රිගේ සිස්ටම් එකට දාලා තියෙනවා. මේක තමයි මේ බාකෝඩ් එක තමයි දීලා ඔයාලට ඇටෙස් කරනවා කියලා හම්බෙන්නේ මේ ડોකියුමන්ට් එක. ඉතින් ඔය ෆොරින් යූසේජ් කියලා විතරක් යූස් මේ රික්වෙස්ට් කරොත් ඔයාලට හම්බෙන්නේ මේක විතරයි. මේක හම්බෙන්නේ නැහැ. හරි, නමුත් අර දෙකම ක්‍රම දෙකටම මේ කරොත් මේ දෙකම හම්බ වෙනවා. ඉතින් ඇත්තටම ලෝකල් යූසේජ් කියන එකේ එහෙම වැඩක් වෙන්නේ නැහැ. මුත් ඉතින් අර අපිට හිතන හොඳ හින්දා මේ වගේ ලස්සන කොලේක තියෙන එකත් ලස්සන හින්දා ඒ වගේ එක ගන්න එක හොඳයි. ඉතින් මේක තමයි ඒල සර්ටිෆිකේට් එකේ කතාව. හැබැයි මේක මම කිව්වා මට මතකයි මේක 1 year විතර වැඩි දෙන්නේ. දැන් මම මේක කරලා තියෙන්නේ 2003 2023 පස්සෙනි මාසේ. ඉතින් දැන් මම මේ රෙකෝඩින් එක කරන්නේ 4 මාසේ. තව මාසයක් මගේ මේක වැලිඩ් වෙන්නේ. ඉතින් ඉතින් පස්සේ මේක වැලිඩ් වෙන්නේ නැහැ ඉතින්. හරි, සිස්ටම් එකේ මේක ලෑන. එතකොට මට මේක තමයි දීන්නේ ඊට පස්සේ. ඒකයි මම ලෝකල් යූසේජ් එක ගන්න එක හොඳයි කියලාත් කියන්නේ කපත්තේ. හරි, මොකද මේකත් ඉන්ටර්නැෂනල් පිළිගත් මේ කොලේ ගහපු හොඳ ડોකියුමන්ට් එකක්. ඒ හින්දා මේක කිසි අවුලක් නැහැ. හරි, රයිට්. හැබැයි මේව මෙහෙම වුණාට දැන් අපේ ඩිග්‍රී සර්ටිෆිකේට් ගත්තොත් දැන් මේ තියෙන මගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක මම පෙරදින යුනිවර්සිටි එකේ ඉංජිනේර කෙනෙක් විදිහට අවුට් මේ ඉංජිනේර ඩිග්‍රී එකක් කරලා තියෙන්නේ. ඉතින 2007 මම පාස් අවුට් වුනේ. එතකොට දැන් මේ තියෙන පෙරදින යුනිවර්සිටි එකේ මට දුන්න ඩිග්‍රී සර්ටිෆිකේට් එක. දැන් ඩිග්‍රී සර්ටිෆිකේට් එක අරන් ගියාට ෆොරින් මිනිස්ටර් එකෙන් ඇටෙස් කරන්නේ නැහැ දැන්. මොකද ඩිග්‍රී සර්ටිෆිකේට් එක එක කැම්පස් වල එක එක විදිහවල වලට නේ දෙන්නේ. හරි, අර වගේ එකක් නැහනේ. යුනික් නැහැ. මුළු රටටම යුනික් නැහැ. ඒක ඩිග්‍රී සර්ටිෆිකේට් එක ඔයා ඉස්සෙල්ලාම ඒ අදාළ කැම්පස් එකේ රෙජිස්ටර් ආගේ.
ගොඩක් ඇටිස්ටන්ට් රජිස්ට්‍රාර් තමයි වැඩ කරන්නේ. ඉතින් කැම්පස් එක ඇසිස්ටන්ට් රජිස්ට්‍රාර්ගෙන් ඔයා සහතික කරගන්න ඕනේ. මේ සර්ටිෆිකේට් එකේ කොපියක් අරගෙන එලා ඒ කොපිය සහතික කරගන්න ඒආර්ට කියලා. ඒක ඉතින් සාමාන්‍ය කැම්පස් එකට ගියාට පස්සේ ඕන කැම්පස් එකකින් කරලා දෙන සාමාන්‍ය ක්‍රියාවලියක්. ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. හරි. ඉතින් මම මේ මේකේ මගේ මේ මේක ඇත්තටම ටිකක් ලොකුයි මගේ එක. ඒක ලොකු කියලා අදහස් කරේ අපේ පෙරදිග කැම්පස් එකේ මේ වීඩියෝ එක බලන කට්ටිය දන්නවා ඇති. A4 සයිස් එකට වඩා වෙන පත කොලයක් දෙන්නේ. ඉතින් ඒක රිඩියුස් කළා හරි අමාරුවෙන් A4 කොලයකට අරගෙන ඉවිල්ලා මම මේක මේ මේකට ගත්තා මේ එතන රෙජිස්ටර්ගෙන්. ඒක ඉවලම ඉතින් ගිහිලා කරන්න පුළුවන් දෙයක් සාමාන්‍ය දෙයක්. ඒගොල්ලන්ට රෂ් කරන්න වැඩි දින මම අර ගත්ත A4 කොලේ තුනී හින්දා මේ එහා පැත්තේ තියෙන එහා පැත්තේ ගහපු සීල් එකත් මේ පැත්තට වැදුනා. ඉතින් අනිවා ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මේ තියෙන එහා පැත්තේ ගහපු සීල් එක. හරි. කොලේ එහා පැත්තේ මේ සිංහල භාෂාවෙන් තිබුණා මම ඒකත් ඉතින් කොකටත් කියලා ගැහුවා. වැඩක් නැහැ ඇත්තට මොකද සිංහල භාෂාවෙන් තියෙන එක කොහොමවත් තෝරන්න වෙන්නේ නැහැ. නමුත් ඉතින් කරපු වැඩෙන් අන්තර වුණේ මේ පැත්තට ඒක බොඳ වෙලා ආවා. ඉතින් ඒවක් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕගොල්ලෝ මේ 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 කොල පාවිච්චි කරද්දි මේ තුනී කොල පාවිච්චි කරන්න යන්න එපා. හරි හැමතැනකම කරපො. හරි. ඉතින් කොහොම හරි කවන්න දැන් ඒක අරන් ඉවිල්ලා ඊට පස්සේ මම 40 මිනිස් එකට ගියාට පස්සේ ඒක ස්කෑන් කරලා ඉවිල්ලා අර විදිහටම ඒක ඇටස් කරලා දෙනවා. ඉතින් හැබැයි මේක ඉවලම හම්බෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න මේක ඉවලම හම්බෙන්නේ නැහැ. මොකද මේගොල්ලන්ට මේක දුන්නාට පස්සේ මේගොල්ලෝ ඊමේල් එකක් යවනවා කැම්පස් එකට. මොකද මේවා ගැන ඒගොල්ලෝ දන්නේ නැහැ, ෂුවර් නැහැ නේ. හරි මේවා ෆොටෝකෝපි මේවා මේ හදාගෙන ඉන්නත් පුළුවන් නේ කට්ටිය ෆොටෝෂොප් වලින් හොර ඩොකියුමන්ට් හදන්න පුළුවන්. ඒ නිසා මේගොල්ලෝ ඊමේල් එකක් යවනවා කැම්පස් එකේ ඒ අරට මෙහෙම ඩොකියුමන්ට් එකක් අපිට හම්බෙලා තියෙනවා. මෙන්න මෙහෙම මෙයාගේ ශිෂ්‍යගේ නම මෙහෙමයි. මෙන්න මේ 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 රෙෆරන්ස් නම්බර්ස් තියෙනවානේ මේකේ. හරි. ඒක රෙෆරන්ස් නම්බර්ස් දාලා මෙන්න මේ කාලේ මෙයා ග්‍රැජුවේට් වෙලා තියෙනවා. ඔයාලගේ ඒ ලිස්ට් එකේ ඔයා ග්‍රැජුවේෂන් ලිස්ට් එකේ ඔයා මේ ඉන්න ශිෂ්‍යයා ඉන්නවද කියන එක. හරිද කියන එක මේක බලනවා, චෙක් කරනවා. ඒකට ඒක ෆොරින් මිසකින් යවන්නේ මෙතන ඒ ආර්ට් එක. එතන ඇසිස්ටන්ට් ටීචර් නැත්නම් යුනිවර්සිටි එකේ මේන් මේන් ඊමේල් යවන තැනට තමයි යවන්නේ. හරි. එතකොට තියෙන ප්‍රශ්නය තමයි සමහරවිට ওই ඊමේල් බැලෙන්නේ නැහැ වෙලාවට. හරි. ඊමේල් බැලෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ ගොඩක් අය මෙතනින් ඒ ඊමේල් එක දැන් මෙතනට ඔයාලා දැන් මේ දෙක උස්සගෙන යනවනේ. හරි. දැන් මේ දෙක උස්සගෙන ඔයා 40 මිනිස්ට් එකට යනවා. යවුවට පස්සේ මේගොල්ලෝ මේ දෙක ස්කෑන් කරලා ඉලා ඊමේල් එකක් යනවා ආයසරක් පෙරදින යුනිවර්සිටි එකට. හරි. මේ යුනිවර්සිටි. ඒතකොට ඔයා පොඩ්ඩක් ගිහිල්ලා වෙලා මේ එතන රෙජිස්ටර්ට කියලා වෙලා පොඩ්ඩක් වැඩි ඉක්මන් කරොත් එහෙම ලේසියි. මොකද එතකොට ඒගොල්ලෝ ඊමේල් එකටම තමයි රිප්ලයි කරන්නේ. ඊමේල් එකටම තමයි රිප්ලයි කරන්නේ. හරි හරි අපේ ශිෂ්‍යෙක් ගැටලුවක් නැහැ කියන එක ඊමේල් එක මාර්ගයෙන් රිප්ලයි එක දුන්නට පස්සේ අතනින් අර ඇටස් කරලා වෙලා මේ ඇටස් කරලා කියලා අදහස් කරේ ඔය මේ මං මේ මෙතන ස්කෑන් කරලා මේ තියෙන ඩොකියුමන්ට් එකම තමයි මේ ඩොකියුමන්ට් එක ඔයාට ඊමේල් එකකින් ඔයාට එවන ඔයාගේ ඊමේල් එකට. හරි මේක එහෙම නැත්නම් ඔයාට මේක ගිහිල්ලා කලෙක් කරගන්නත් පුළුවන්. ගොඩක් අයට දැන් නම් ඒ කොලත් ඉතුරු කරගන්න ඕන හින්දා ඔයාට ඊමේල් එකක් තමයි මේක ඉන්නේ. හරි. එතන මේක තමයි ඩිග්‍රියක් ඇටස් කරා කියලා කියන්නේ. ඒක ඩිග්‍රියක් ඇටස් කරද්දී අර විදිහට මේ ඔයා ඒක සයින් මේව කරගෙන යන්න ඕනේ AR ගේ. එතකොට මේ ඩිග්‍රිය ක්‍රියාවලියම තමයි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකටත් තියෙන්නේ. එතකොට ට්‍රාන්ස්ක්‍රිප්ට් එක උනත් ඔයා ඇසිස්ටන්ට් රෙජිස්ටර්ගෙන් සහතික කරගෙන ෆොරින් මිනිස්ටර්ට ගියාම වැඩේ ලේසි. නැත්නම් ෆොරින් මිනිස්ටර් කෙනෙක් ගොඩක් වෙලාවට කියනවා සහතික කරගෙන එන්නයි කියලා. එතකොට ඉතින් ආයසර එහාට මෙහාට යන හින්දා ඉස්සෙල්ලාම මෙතනින් AR ගෙන් සහතික කරගෙන විල ඊට පස්සේ ෆොරින් මිනිස්ටර් එකට යන්න. එතකොට ඒක මෙතනට ඊමේල් එකක් යවලු වෙල්ල බලලා ඇටස් කරලා ඔයගලන්ට දෙනවා. එතකොට අර ඊමේල් එකට රිප්ලයි කරන්න සමහර වෙලාවට ඔය ආයසලා යුනිවර්සිටි එකට මෙන්ෂන් කරලා නැත්නම් කෝල් එකක් දීලා කිව්වත් ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ එතකොට මොකද ඒගොල්ලෝ ලිස්ට් එකේ තියෙනවනේ සාමාන්‍ය දෙයක් නෙමේක. හරි. ඉතින් ඒ විදිහට තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. හරි. ඉතින් එහෙමනම් මේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට දැන් මේක දැන් මම ගොඩක් වෙලාවට මේවා කරේත් ඇත්තටම මගේ මේ මේක ආවට පස්සේ. හරි. මොකද 2023 4 වෙනි මාසේ තමයි මට මේ මගේ මොකද මේ ඇඩ්මිෂන් එක ආවේ ෆින්ලන්ඩ් වලින්. ඉතින් ඊට පස්සේ තමයි මම මේ ෆොටෝ මිනිස්ටර් එක ඇටස් කරේ. ඒක මම ෆොටෝ මිනිස්ටර් ඇටස් කරේ නෑ. මොකද මට ඩිග්‍රී කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම ලොකුවටම මේ ඇටස් කරනවා කියන එකට ඒ ලෙවල් සර්ටිෆිකේට් එකෙන් තමයි අපි මෙහි බැජල් එකට ඇප්ලයි කරන්නේ. ඒතකොට ඒ ලෙවල් සර්ටිෆිකේට් තමයි අපි හොඳට තියෙන්න ඕනේ. ඒ ලෙවල් සර්ටිෆිකේට් එක වුණත් අර ඉන්ටර්නැෂනල් රෙකග්නයිස් හින්දා ගොඩක් කරලා නෙවෙයි ඇත්තටම. හරි. ගොඩක් කරලා නෙවෙයි ඇත්තටම ලංකාවේ එක ඉන්ටර්නැෂනල් රෙකග්නයිස් හින්දා ඒකත් මම ඇටස් කරේ. ඔයාලා පේනවා ඇති පස්සේ නිමස් තමයි ඒක ඇටස් කරලා තියෙන්නේ. ඒතකොට මම ඇටස් කරපු නැති එකක් තමයි මම ඇප්ලිකේෂන් ස්ටඩි ඉන්ෆෝ එකේ දාදී ඒ ලෝ සර්ටිෆිකේට් එක දැම්මේ. ඒක ගැටලුවක් වෙලා නැහැ. හරි. ඒක ගැටලුවක් වෙලා නැහැ. නමුත් ඉතින් ඔයගොල්ලෝ ඒක ඇඩ්ජස්ට් කරලම දානවා නම් හොඳයි. ඉතින් වරදකුත් නැහැ මම දැම්ම කියලා. හරි. රයිට්. ඉතින් ඔන්න කාරණා ටික තමයි තියෙන්නේ. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න. එහෙම වුණොත් ඒකට මම කමෙන්ට් එකකින් මාර්ක්ස් එකක් දෙන්නම්. එහෙම නැත්නම් අඩුපාඩුවක් තියෙනවා නම් මගේ වීඩියෝ එකේ ඒක පෙන්වලා දෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් දැන් මේ මම හදුවේ এডুকেෂන් ડોකියුමන්ට්ස් ටික විතරයි. ඊළඟ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙනවා කොහොමද බර්ත් සර්ටිෆිකේට් ටික ඊළඟ මැරේජ් සර්ටිෆිකේට් ටික ඒ ටික හදාගන්නේ කොහොමද කියන එක ගැන ඔයගලට පැහැදිලි කිරීමක් සිදු කරන්න. එහෙනම්
සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බොහොම ස්තුතියි, හැමෝටම ජයෝ.